ආයුබෝවන් කියලා පිළිගන්නව මගේ යාළුව සීලුම් දෙනාම අද මම වීඩියෝ එකෙන් ගෙන එන්නේ අටපට්ටමක් කොහොමද හදන්නේ කියලා. කැලේකට ගිහිල්ලා උණ ගහක් කපාගෙන ඇවිල්ලා ඒ උණ ගහ ඔය රූප රාමයේ පේන ආකාරයට සමාන කෝටු 24ක් වෙන ආකාරයට සුද්ධ කරගන්න. ඔය වගේ සමාන කෝටු 24ක් අරගෙන ඒ 24ෙනුත් 4ක් දැන් ගන්න. 4ක් අරගෙන ඔය රූප රාමයේ පේන විදියට ගැට ගහ ගන්න. ඒ ගැට ගහ ගන්නකොට තතද කළ ගැට ගහ ගන්න. නැත්තම් අටපට්ටම බැඳට පස්සේ ඒක එහා මෙහා හෙල්ලෙනවා ඉතින්. එතකොට විරුව පට්ටම් වෙනවා. විරුව පට්ටම් නොවී ගැට ගහ ගන්නම් අටපට්ටම හයියෙන් ගැට ගහ ගන්නොත් තද කළා. දැන් අපි එක කොටක් ගැට ගහලා ඉවරයි. ඔය වගේ කොටු හයක් ගැට ගහ ගන්න. ඒ කියන්නේ කොටු හයක් ගැට ගහ ගන්න. ඒ සමචතුරස්‍ර ආකාර කොටු දෙකක් අරගෙන ඔය ආකාරයෙන් එකට තියලා නැවත ගැට ගහන්න. ඒ ආකාරයෙන් ඒ මුළු සෙට් වෙන විදිහට ඒ වගේ හතරක් සෙට් කරලා ගැට ගහ ගන්න රූප සටහනේ පේන ආකාරයට. ඔයාලට ඔක ගැට ගහ ගන්න පාවිච්චි කරන්න පුළුවන් නූල් කම්බි. පට්ට ඔයා කැමති මාධ්‍යයක් ඔගෙන් පාවිච්චි කරලා කොහොම හරි අටපට්ටම විරුව පට්ට නොවී ගැට ගහ ගන්න ඔයාලා වග බලා ගන්න ඕන. හරියාලුනේ දැන් අටපට්ටම ගැට ගහලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක අලවන්න අමුද්‍රව්‍ය හොයාගන්න එක. අමුද්‍රව්‍ය හොයාගන්නේ මම යනවා වත්තේ කෙසෙල් ගහක් ගාවට. කෙසෙල් ගහක් ගාවට ගිහිල්ලා එතන තියෙන ලොකුම කොලේ කපාගෙන එනවා. ඒ කොලේ කපාගෙන ඇවිල්ලා ගෙදර කුස්සියට ගිහිල්ලා කුස්සියේ ලිපපත්තු කරලා ඒ කපාගත්ත කොලේ මේ ආකාරයෙන් තවා ගන්න. මේ තවා ගැනීම තුලින් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ ඒ කොලේ ඕන ආකාරයකින් නවන්න පුළුවන් තවා ගන්න. එතකොට මේ ඉරණ සම්භාවිතාවේ ගොඩාක් අඩුයි. ඊට පස්සේ කරන්නේ අපි පාප්ප ටිකක් හදා ගන්නවා. පාප්ප හදා ගන්න ඔයාලා දන්නවනේ පාප්ප ටික හදාගෙන ඔය ආකාරයට පාප්ප ටික ගාන ඕගේ අටපට්ටම එක කොටක අරගෙන අර කපාගත්ත තවාගත්ත ඒ කොලේ ওই විදියට හිමීන් අලවනවා. ඒ කොට්ටේ ගන්නට అలවන්න. అలවනකොට ඇදලා මේ වෙසක් කොලිය అలවන්න වගේ అలවන්න. පාපරිය වැඩිපුර ගාලා అలවන්න. එතකොට තමයි ඇලවෙන්නේ. అలවල කතුරු අරගෙන ඕක වටේට කපා ගන්න අර සමචතුරස්‍රාකාර හැඩය තියෙන ගන්න. එතකොට දැන් එක පැත්තක් අපි అలවල ඉවරයි. නැවතත් අනිත් පැත්ත අරගෙන අර ආකාරයෙන්ම පාප ගාලා ඒ තවාගත්ත රත් කරගත්ත ඒ කොළ අරගෙන అలවන්න. කොටු 6කම කොටු 6ක් అలවන්න එපා. සෝරි. කොටු 4කයි අපි అలවන්නේ. උඩ පැත්තේ යට පැත්තයි අපි හිස්ව තියෙනවා. ඊට පස්සේ අපි හතර පැත්තක అలවල ඉවර වුණාට පස්සේ අපි ගන්නවා ඔය అలවන්නේ වියලි කොළ. ඒ කියන්නේ කෙසෙල් ගහේ කොළ. කොළ වේල් වුණාට පස්සේ ඔය විදියට තමයි එන්නේ. එයින් කොළ අරගෙන ත්‍රිකෝණාකාර හැඩයට අර විදියටම అలව ගන්න. ඔය කොලර් මේ තවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒව පදන් වෙලා ගන්නට ඒ ස්වාභාවික පරිසරයෙන්ම මේ වෙලා තියෙන්නේ. අටපට්ටමක අන්තර්ගත වෙනවා ත්‍රිකෝණාකාර කොටස් 8ක්.
ඒ කොටස් 8ම ඔය වියලි කොළ වලින් අලවන්න. ත්‍රිකෝණ 8 දැන් අවසාන කොටු වල අලවගෙන දැන් අපි ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ කෙහෙල් ගහක තියෙන කෙහෙල් පට්ට. ඒ කෙහෙල් පට්ට අරගෙන සෙන්ටිමීටර 1මාරක පළල සිටිනසේ දිග අතට පටි වය වශයෙන් කපා ගන්න කෙහෙල් පට්ට. ඒ කෙහෙල් පට්ට කපාගෙන අර අට පට්ට මේ තියෙන ධාරවල ගාන්ට කප කප අලවන්න. එතකොට මේ අට පට්ටම මන අලංකාරයක් ගෙන දෙනවා මේ අට පට්ට මේ ඒ ධාරවල ඇලෙවුවට පස්සේ. पाप वैडिपुर गाला अलवाद अलवल इवराई मुल अटपाटमे अलवल इवराई दें अभी दें अटपाटम तवल असन कर सवरांग अल्लम सवरांग अलगन अमु कहेल को अरगिन एक रत्कर अरगिन एक तीर तीर वय पेनाकाट इरा इरल वय पेनाकार नवा नवल ओक अलवा उत्साह अलवा अमार नय එකට එකතු කරගත්ත ඒ නවාගත්ත තැනින් නූලක් ගැට ගහලා එතන ගැට ගහලා ඒක ඇතුලෙන් මුල්ලෙන් දමලා ඇතුලෙන් ගැටයක් ගන්න. එතකොට මේ සවරම පල්ලෙහාට එල්ලන. දැන් ඔය පේන්නේ වියලි කෙසෙල් කොළ. වියලි කෙසෙල් කොළ අරගෙන සවරම් වාශයෙන් හදා ගන්න ඒ කොළේ අරගෙන චූටි චූටි තීරු වලට ඉරන්. චූටි චූටි තීරු වලට ඉරලා ඔය පේන ආකාරයට මුළු හතරෙන් එල්ලන්. මුළු හතරෙන් එල්ලලා ඉවර වුණාට පස්සේ අටපට්ටම හදලා ඉවරයි අපි. अतल इवराई इट पास दिशा अटपट आकार मे वीडियो बलन उयागिन पुंची इल्ली मकरान तीनवा मे वीडियो हुंदना अपे चैनल लेक सब्सक्राइब करान अनिवार्य मेम निर्माण पिलिबंद उबगे अदहस पहालीन कमेंट करान उयागे यालुवंटात बलन मे वीडियो शेयर करान लाइक करान बलमु मेम केहेल कोलें हदपु अटपट्टम अपट रेट दिशाने कोहमद लाइट दमला ए आकार दिशा विद्य दम बलमु දැන් රාත්‍රියේ උදාවෙනතුරු අපි මොහොතක් රැඳී සිටමු. ඔන්න දැන් රාත්‍රියේ උදාවෙමින් පවතිනවා. රාත්‍රියේ උදා වුණාම අපට දිස්වෙන්නේ අටපට්ටම මෙන්න මේ ආකාරයට. ඔයාලගේ වටිනා කාලය වෙන් කරගනිමින් මගේ මේ නිර්මාණය බලන්න ආවට ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මම ඔයාලගෙන් නැවතත් ඉල්ලා සිටිනවා වීඩියෝව හොඳනම් අපේ channel එක subscribe කර लाइक कर कमेंट कर शेयर पारा दान स्तुति।